සිනමාවේ කුමාරතුංගක යුගම අපිට මතක් වෙන විජය අපිට ඉතුරු කරලා ගිය එක චරිතයක් ඉන්නවා දයන්ත චරිතයක් මෙලොන් නුවර ජීවන් කුමාරතුංග අයබන් සිනේ තරු රැප් එකට ඇවිල්ලා ඉන්නවා රිදී තරු රැප් කීයක් විතර කරාද ජීවන් මතක් කරොත් ඔව් අපි රිදී රැප් ප්‍රසංගය දැන් මේ වෙනකොට 15 වතාවක් කරලා තියෙනවා ඒ 15 වතාවෙම මම ඒකට දායක වෙලා තියෙනවා ඉතින් අපි බැලුවා රිදී රැප් ප්‍රසංගය ඇත්තටම දෙවන්ත වැඩි මේ වගේ ඕස්ට්‍රේලියාව මේ වගේ පිට රටකට ගෙන එන්න. ඉතින් අපි ඒකෙන් අපි සීනියර් ආටිස්ලා අපි එහෙම සහ නවකයින් තෝරගෙන අපි මේ ප්‍රසංගය පවත්වනවා. දැන් හෙටද 5 වෙනිදා මෙල්බර්න් නගරේ ඊට පස්සේ බ්‍රිස්බේන් වල තවද දින 12 වෙනිදාත් අපි පවත්වනවා. ශිෂ්‍යම මේ අපිට සිනමාවේ දෙවන්තයෙන් කීප දෙනා ඉතුරුලා ඉන්නේ. ඒ අතරනුත් මේ අර වැඩිහිටි කිව්වට නම් මට දැක්මෙන් නම් කිසිම වැඩිහිටි බවක් පේන්නේ නැහැ. කොහොමද වර්තමාන සිනමා පරම්පරාව ඔබේ කාලෙත් එක්ක සසඳුවා? ඔව් ඇත්තටම නවකී විශාල පිරිසක් ඉන්නවා. හොඳ දක්ෂ රංගන කුසලතාවයන් තියෙන, ඒ වගේම නිර්මාණ කුසලතාවයන් තියෙන. නමුත් අවසනාවකට වර්තමානයේ තුල අපේ දේශීය සිනමා කර්මාන්තයේ යම් කිසි පසුබෑමක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා, නමුත් මේ නවකීන්ගේ එකතු වීම සහ මේ නවකීන් ප්‍රවීණින්ගේ එකතු වීම තුළ නැවත වතාවක් හිසෝසවයි කියලා. බොහෝ දෙනෙක් කනවා ජීවනයේ මේ දේශපාලනේ සමවරන්ද කියලා. නෑ, මම මේ අන්තිම වතාවේ තිබිච්ච මහමැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ. නමුත් දැනටත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සංවිධායකවරයෙක් හැටියට කටයුතු කරගෙන යනවා. ඉදිරි මහමැතිවරණයට නැවත ඉදිරිපත් වෙනවා. නැවත යසපාලත සෙල්ල පෙරුම සුනිල් සෝම් පිරිස්ගේ යුගයක් එයිද අපිට සිනමාව? ඔව් ඇත්තටම මං හිතනවා අපේ අර සුන්දර සිනමාව කියන ඒ දේශීය සිනමාව අපේ අනන්‍යතාවය රැකගෙන අපේම සිනමාවක් ගොඩනගන්න ඕන. ඒ තුළින් නැවත අපේ දුරස් වෙච්ච ප්‍රේක්ෂකයින් සිනමාව තුළට අපිට ඇදගන්න පුළුවන් කියලා මමගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ අයුරින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දින නැවතත් චිත්‍රපටයක් නිර්මාණය කරන්නටත්. සිනමා ජීවනයේ සුන්දර ජීවන මෙල්බර්න්ල් ඉන්න එන්නේ එදාට 90 දශකයෙන් එපිටත් මෙපිටත් බොහෝ දේ ඔබට මතක් කරගන්න ලැබෙනවා. සිනේතරයක් සමග 5 වෙනිදා මෙල්බර්න් නුවරත් 12 වෙනිදා බ්‍රිස්බේන් නුවරත් ජීවන් කුමාර්තුංගේ